දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසේ විසින් අද හිරොයින් කිලෝග්‍රෑම් එකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මීගොඩ දාම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මෝටර රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය පැවසුවේ හෙරොයින් තොගේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි. මෙම හෙරොයින් ජාවාරම මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු විසින් මෙහෙයවා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 462ක් සහ වාහන 4ක් සමග සැකකරුවෙකු පුත්තලම පොලිස් මද්‍රව්‍යනාශකාංශයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. ඒ පුත්තලම කොළඹ මාර්ගයේ බෞද්ධ මධ්‍යස්ථානය අසලදී පොලිසිය පැවසුවේ සැකකරු පුත්තලම තිල්ලඩිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මොහු මීට පෙර LTTE සංවිධානයේ සමග ආයුධ ගනුදෙනු කිරීම හේතුවෙන් වැරදිකරු වී ස්ථිරගත වූ එක් බවයි. පාන්දුර සාගරමාවතේ ලැබුම් හලක දින දෙකක් තිස්සේ රැඳී සිටමින් අයිස් මද්‍රව්‍ය පානය කරමින් ඒවා පැකට් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් අද පාන්දුර අපරාධ මර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ මෙහිදී අයිස් මද්‍රව්‍ය, කේරළ ගංජා, හෙරොයින් මත්කුඩු පැකට් හා මාවා නැමැති මද්‍රව්‍යද සුවකත් බවයි. මෙතර මද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දඬුවම් නියමව සිටින විලේසුදාගේ නැගණිය හා ඇගේ අනියම් සැමියා හක්මන පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. ඒ ලැගුම් හලක් තුල සිටියදී ඔවුන් පැමිණි මෝටර රථයේ රියදුර ළඟ තිබී කේරළ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 14 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළා. පොලිසිය පැවසුවේ විලේසුදාගේ නැගණිය හා ඇගේ සැමියා රඳවා තබාගෙන තවදුරටත් ප්‍රකාශ සටහන් කරගන්නා බවයි. මෙතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා. ආරම්භයේදී ඊට 40ක පමණ පිරිසක් සහභාගී වුවත් මෙවැනි විට 15 දෙනෙකු වර්ජනයේ නිවත්ව තිබෙනවා. ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න හිරකාරයෝ කොටස තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික. නමුත් අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්න නැතුව ඇතුළට ගන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ අයට වැඩක් නෑ ඒක. මම ආරක්ෂක ලේකම්. මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් කරනකොර ඉන්න හේතුවක් නෑ. ඒක ඇවිල්ලා අදි ආරක්ෂිත හිරගෙදර. කෙසේ වෙතත් ඇතම් ප්‍රාදේශීය පොලිස් ස්ථානවල ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් තමා සැහැීමකට පත් නොවන බව ආරක්ෂක ලේකම්වරයා ඊයේ අපරාධ වාර්තා කොට්ටාසයේදී පැවති වැඩමුළුවකට එක්වමින් ප්‍රකාශ කළා. අමනාප වෙන්න එපා. ඔබ බොහෝ දෙනෙක් බොහොම හොඳට සත්භාවයෙන් වැඩ කරන මහත්තුරු, නිලධාරී මහත්තුරු. නමුත් තවත් කොටසක් ඉන්නවා කිසිම කමකට නැතුව වැඩ කරන්න නැති කට්ටිය. ඒක අපේ ඇමති ගරු ඇමතිතුමා ඉන්න තැනම මම කියන්න ඕනේ. පසුගිය මාසයකමාර ඇතුළත විශේෂ කාර්ය බලකාය ගිහිල්ලා ගංජහෙන් අක්කර 38ක් 40ක් අතර ප්‍රමාණයක් ඇල්ලුවා. තමන්ගේ ඒරියා එකට STF එක හරි කොළඹින් ටීම් එකක උයරි ඇවිල්ලා ඕවා අල්ලනකොට මොකද්ද තමුන්ට තියෙන නම්බුව? අර එකපාරක් මුල් ඒරියා හිටපු වයිසි මහත්තයාගේ ගෙන්න ලැහුවා. මෙච්චර අක්කර ගාන ගොඩ ගන්න අංග ඩොලක් වගේ මිනිස්සු. තමුන් මොනවද කරන්නේ? සමන් දැනගෙන හිටියේ නෑ. නියම උත්තරේ. ඇයි පොලිසිය ඇක්ෂන් එකක් ගන්න නැත්තේ? මෙතර මද්රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් අද මාතලේ පැවති විශේෂ බලකා විසරයාමේ උත්සවයකට එක්වමින් යුදහාමුදා ප්‍රතිවරයාද මෙලෙස අදහස් පළ කළා. මේ රටෙන් කුඩු අනිවාර්යයෙන්ම තුරන් කිරීමට අපි කටයුතු කරනවාමයි එකම තමයි පාතාලේ හොව් පාතාල නායකයන්ට ඉතාමත් අපහසු ඇති ඇහැයි ගියපු දේවල් ජයග්‍රහණය කරපු හමුදාවක් ඉන්න රටක අපි අනිවාර්යයෙන්ම කුඩු ජයග්‍රහණය කරනවායි පාතාලයට එච්චරමයි පාතාලේටත් වැඩි ඈතක් නැහැ. දසන කාන්ති චූර්ණයේ සහිත ලීවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.